අද මං ඔයාලට මේ කියන්න යන්නේ මගේ පුංචි බවුවගේ කතාව. එයාගේ නම රෝව. එයාට වයස අවුරුදු 4යි. මීට අවුරුදු 1 මාරකට කලින් එයා ගොඩාක් දුක් විඳපු කාලයක් තිබුණා. ඒ දුක්ඛිත කාලය අපි කොහොමද පහු කරලා එයාව නිරෝගී බවුවෙක් කළේ කොහොමද කියලා තමයි අද ඔයාලට කියා දෙන්න යන්නේ. මගේ රෝවිගේ කතාව කියන්න කලින් බලමු අපි මුලින්ම මේ බෙහෙත හදාගන්නේ කොහොමද කියලා. මේ බෙහෙත Aciprox කියලා තමයි කියන්නේ. ඒක බවුවගේ ඇඟේ ගන්න බෙහෙතක්. එයාට බොන්න දෙන දෙයක් නෙවෙයි. මුලින්ම මිලිලීටර් 750ක් වතුර හොඳට උණු කරගන්න. ඊට පස්සේ ඔන්න ඔය වගේ පුංචි අඩු කෝප්පයක් අරගෙන ඒකට බෙහෙත් එක දාන්න. ඊට පස්සේ ඔයාලා වතුර චූට්ටක් දාන්න. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරගන්න. වතුර චුට්ට චුට්ට ඇඩ් කරගන්න කියන්නේ මේ බෙහෙත් එක කැටි ගහන එක වළක්ව ගන්න. නැත්තම් වතුර ගොඩාක් එකපාර දැම්මොත් ඔයාලට මේක හොඳට දිය කරගන්න බෑ. ඒක කැටි කැටි වගේ හිටිනවා. මේ වගේ චුට්ට චුට්ට වතුර දාලා හොඳින් මික්ස් කරගන්න. මේ බෙහෙත් එක ඔයාලට ඕන්ම ෆාමසි එකකින් රුපියල් 350ක් වගේ පුංචි මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බෙහෙත හදාගන්න විදිහ, සතා ගැඟේ ගන්න විදිය, ඒ හැම දෙයක්ම ඒ පැකට් එක ඇතුලේ තියෙනවා. මේ වීඩියෝ එක අතරතුර මම ඔයාලට මේ බෙහෙත් එකේ පැහැදිලි පිච්චර් එකක් දාන්නම්. ඒ වගේම පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් විස්තර මම දාලා තියන්නම්. දැන් මම මේ පෙන්වන විදිහටම ඔයාලා මේ බෙහෙත් එක හදාගන්න. දැන් මම මේ ඔයාලට කියන්න හදන්නේ අපේ පුංචි රෝවගේ කතාව. මීට අවුරුදු 1 මාරකට විතර කලින් මම චුට්ට චුට්ට කසන්න ගත්තා. ඒ කසන ගතිය ටික 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 වැඩි වුණා. ඒ වගේම මෑගේ ඇඟෙන් ගොඩාක් බූල් හැලිලා යන්න ගත්තා. ඊට පස්සේ අපි රෝවගේ වෙට් ගාවට යව අරන් ගියා. ඩොක්ටර්ගේ ඉන්ජෙක්ෂන්ස් බෙහෙත් වලින් සති 2ක් විතර මෑ කන්ට්‍රෝල් වෙලා හිටියා. ඒ වුණාට ආය ආයෙත් රෝව කසන්න ගත්තා. ඒ වගේ මෙහාගේ ඇඟේ රතු ලප්ප, චුට්ටක් තෙත ගතිය ඇඟේ නිතරම තෙත ගතියක් තිබුණා. ඒ වගේම මෙයාගේ ඇඟෙන් පතුරු පතුරු යන්න ගත්තා. හරියට නිකන් අපේ ඔළුව ඉස්සරි හැදුනහම ඒ වගේ දෙගුණයක් වේගෙන්. රෝවගේ කතාව මම ඔයාලට චුට්ට චුට්ට කියන්න. දැන් මෙයා මේ නාන්න තමයි යන්න ලෑස්ති වෙන්නේ. දැන් මම මේ කරන්න හදන්නේ රෝවිගේ නියපොතු කපන්න. හැබැයි ඔයාලා මේක ගෙදරදි කරනවා නම් මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද බවුවන්ගේ නේල්ස් ඇතුලේ යාලගේ ස්නායු තියෙනවා. ඒ වගේම මේ බවුවන්ගේ නියපොතු කපන්න ඕන ඇංගල් එකක් තියෙනවා. ඔයාලා මේක කරන්න දන්නේ නැත්නම් ඔයාගේ වෙට් ගාවට ගිහිල්ලා මේක කරගන්න. මොකද මේ ස්නායු කැපුණොත් ගොඩාක් ලේන්න පුළුවන්. ඔයාගේ බවුව නිතරම ඇවිදින කෙනෙක් නම් එයාගේ නේල්ස් ගොඩක් වැවෙන්නේ නැහැ. දැන් අපි අර බෙහෙත ගන්න කලින් ඔයාගේ බවුවව හොඳට නාව ගන්න ඕනේ. නතර කරපු තැනින් ඔන්න මං ආයෙත් පටන් ගන්නම්කො රෝවගේ කතාව. මෙයාට ඊළඟට අපි දිගටම එක එක ඩොක්ටර්ස් ළඟින් බෙහෙත් ගත්තා. සමහර ඩොක්ටර්ස් ළඟින් මාස 2-3ක් බෙහෙත් කරා. ඒත් ඒ බෙහෙත් හරිම තාවකාලික වුණා. ආය ආය ද්‍රව කසන්න පටන් ගත්තා. ඒ බෙහෙත් බොනකන් ඉන්ජෙක්ෂන් ගන්නකන් විතරයි. සමහර ටැබ්ලට් අපි ලොකු ගණන් දීලා දුන්නා. සමහරක් ටැබ්ලට් රුපියල් 5000ක් විතරත් වුණා. හැමතැනින්ම බෙහෙත් කරලා බැරිම තැන අපි රජයේ පශු වෛද්‍ය කාර්යාලයට අපේ බවුවව අරන් ගියා. ඔයාලගේ හැම පළාතකම රජය විසින් ඔය වගේ පශු වෛද්‍ය කාර්යාලයක් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි එයාලා මුදල් ගන්නේ ඒ බෙහෙත් වලට හෝ ඉන්ජෙක්ෂන්ට වලට යන මුදල පමණයි. ඒ කියන්නේ ඉතාම සුළු මුදලකින් ඔයාලට ඔයාගේ බවුව සූපත් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මගේ බවුවට ඩොක්ටර් පුංචි බෙහෙත් කෝසයක් දුන්නා. ඒ එකම දවස් 3ක් එන්නේ කියලා ඉන්ජෙක්ෂන්ස් කෝස් එකකුත් කරා. ඊට අමතරව සතියකට වතාවක් මේ Aciprox කියන බෙහෙත් එක මෙයාගේ ඇඟේ ගන්න කිව්වා. හැබැයි මෙයාට මේක ගන්න කිව්වේ මෙයාගේ ලෙඩේ උග්‍ර වෙලාම තිබුණු නිසා හැම සතියෙම දවස් 2ක් දෙවතාවක්. ඒ කියන්නේ නාවල දෙවතාවක් මේක ආලේප කරන්න කියලා තමයි කිව්වේ.
බව්ව සනීප වෙන විදිහ අනුව ඩොක්ටර් කිව්වා මේ බෙහෙත් එක ක්‍රමානුකූලව අඩු කරන්න කියන්නේ. ඒ කියන්නේ අපි පළවෙනි සතියේ දෙවතාවක් මෙයාට බව්වට බෙහෙත් කරනා නම් මාසයක් දෙකක් එහෙම කළා යට සෑහෙන හොඳයි නා. දැන් එයාට ගන්න පුළුවන් සතියට එක වතාවක්. ඊට පස්සේ සතියක සති දෙකකට එක වතාවක් ඒ වගේ. දැන් මගේ බව්වට සෑහෙන හොඳයි. ඇත්තම කිව්වොත් එයාට දැන් ඒ රෑෂ් එක එන්නෙම නැති තරම්. ඒත් පොඩ්ඩක් හරි මෙයා කසන්න ගත්තොත් චුට්ටක් හරි කොතනක හරි රතු වෙලා තිබ්බොත් අපි මෙයාව නාවල මේ බෙහෙත් එක ගහනවා. දැන් මේ අපි ගානේ මෙයාට මේ බෙහෙත් එක මාස දෙකකට පස්සේ. ඇත්තටම මේ බෙහෙත් එක මගේ බවුවට පුදුම සහනයක් ගෙනාවේ. බවුවෙක් හදන ඕනම කෙනෙක් දන්නවා එයාගේ බවුවට ලෙඩ වුණොත් එයාට කොච්චර හිතට වේදනාවක් දැනෙනවද කියලා. මගේ බවුව විඳවපු තරම් දන්නේ අපේ පවුලේ කට්ටිය විතරයි. මගේ බවුව රැයට නිදියන්නේ කසනවා ඇවිදිනවා. එයා අවුරුද්දක් විතර සෑහෙන ලොකු දුකක් වින්දා මේ බෙහෙත් අපට ලැබෙනකම්. ඒ වගේම බව්වන්ගේ ඇඟට ඕනවාට වැඩිය බෙහෙත් පොනවා කියන්නේ එයාගේ වකුගඩු වලට ඒක නරක විදියට බලපාන්න පුළුවන්. මගේ බව්වටත් මාස 8ක් 9ක් අපි සෑහෙන බෙහෙත් ටිකක් දුන්නා. ඒ අපිට කරන්න දෙයක් නැතිකමට. දැන් අපේ බව්වට අපි කිසිම බොන්න බෙහෙතක් දෙන්නේ නැහැ. මාසයකට හෝ මාස දෙකකට වතාවක් මේ බෙහෙත ඇඟේ ගානවා විතරයි. දැන් බව්ව නාලා දත් මැදලා ඉන්නේ. මගේ හස්බන්ඩ් දැන් මේ බෙහෙත මගේ බවගෙන්ගේ ගාන තමයි මේ හදන්නේ. මෙයා මේ ග්ලව්ස් දෙකක් දාගන්නේ ඇයි කියලා දන්නවද? මේ බෙහෙත චුට්ටක් දම් පාටයි. මේක ඔයාගේ බවගෙන්ගේ ගෑවට පස්සේ ඔයාගේ අතේ මේක දම් පාටට ටිකක් වෙලා රැඳෙනවා. ඒ කියන්නේ දවසක් විතර වගේ රැඳෙනවා. ඔයා ගෙදරම ඉන්න කෙනෙක් නම් ග්ලව්ස් නොදැම්මට කමක් නෑ. මොකද මේකෙන් කිසිම හානියක් වෙන්නේ නෑනේ. දැන් අපි බලමුකෝ මේක ගාගන්න හැටි. මෙන්න මේ විදිහට එයාගේ බෝල් හොඳට ඈඩ් කරලා එයාගේ හැමද තමයි මේ බෙහෙත් එක ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න. ඔයාලට පේනවද මේ තියෙන්නේ? මෙන්න මේ වගේ රතු වෙලා තියෙන තැන් වල හොඳට මේ ලෝෂන් එක ගාගන්න. ඒ වගේම විශේෂයෙන්ම බව්වගේ කෝට් එකේ විතරක් නෙමෙයි එයාගේ බඩ යට පපුවේ කකුල් වලත් හොඳට ගා ගන්න. නැත්නම් අපිට නොපෙනී රෝගේ හරිය හැදිලා එන්නත් පුළුවන්. මට දෙයක් කියන්න අමතකුණානේ. මේක ගාන්න ඕනේ ඇඟේ තෙත තියෙද්දිම. ඒ කියන්නේ ඔයාගේ බව්ව නාවල ඉවර වුණාට පස්සේ මේ බෙහෙත් එක මද රස්නේ බව්වගේ ඇඟේ මේ විදිහට ගා ගන්න. මේ බෙහෙත් එක බව්වගේ රෑෂ් වලට විතරක් නෙවෙයි බව්වගේ කෝට් එකටත් මැක්කන්ටත් ගොඩාක් හොඳයි. ඔයාගේ බව්වගේ ඇඟට මේ බෙහෙත් එක ගාලා ටිකක් වෙලා යනකම් එයා චුට්ටක් නොසන්සුන් වගේ වට දැනි. ඒ මොකද ඒ බෙහෙත් එක එයාගේ ඇඟට ඇබ්සෝබ් වෙනවා. මගේ බව්වත් එහෙම චුට්ටක් එහෙට මෙහෙට ඇවිදිනවා ඇඳවල් උඩ එහෙම නගින්න බලනවා. අනික මේකත් ඔයාලා හොඳට මතක තියාගන්න. බව්වට ඔය බෙහෙත් එක ගාලා ඒක චුට්ටක් වේලෙනකම් බව්ව වෙලී තියාගන්න. මොකද නැත්තම් ඕක හැමතැනම ගෑවෙන්න පුළුවන්. හැබැයි බව්ව වේලනාට පස්සේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න යාළුවනේ මේ බෙහෙත් එක ගාලා කොයිම වෙලාවකත් පිහදාන නම් යන්න එපා. ඉබේම යාගේ ඇඟට ඒක ඇබ්සෝබ් වෙලා වේලෙන්න දෙන්න. අපි බව්වව නාවනකොට එයාගේ කන ඇටුල්ට වතුර යන්න පුළුවන්. ඒක නිසා කපුරේ දි කෑල්ලක් අරගෙන සියුම්ව එයාගේ කන පොඩ්ඩක් පිහදාන්න. ගොඩාක් ගැඹුරට කන සුද්ධ කරන්න යන්න එපා. සියුම්ව කන සුද්ධ කරගන්න. මොකද කන තුවාල වෙන්නත් පුළුවන්නේ. බව්වගේ කනට දාන ඉයර් ඩ්‍රොප් එකක්. ඔයාලඟ තියෙනවා නම් නාවල කන සුද්ධ කරලා එක කනකට ඩ්‍රොප් දෙක ගානේ දාන්න.
මේ වගේ පොඩි මසාජ් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔන්න ඔහොමයි අපි අපේ රෝවගේ රෑෂ් එක හොඳ කරගත්තේ. ඔයාලට තවත් මොන හරි දැනගන්න ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ පේනවනේ ඔයාලට, මෙයා හොඳට නාලා කරලා ඉන්න අපූරු. අපි නම් සාමාන්‍යයෙන් මේ විදිහට අපේ බවෝ පැය භාගයක් පැයක් විතර වේලෙනකන් එළිය තියා ගන්නවා. එයාව බඳින්න නම් ඕනේ නෑ, එයා ඔහොම ඉන්නවා. හැබැයි නාලි වරුණාම නම් මෙයාට අනිවාර්යයෙන්ම කුක්කු එකක් දෙන්න ඕනේ. ඉතින් යාළුවනේ, අපිත් ආසයි ඔයාගේ බවුවත් මේ වගේ ලස්සනට නිරෝගීව ඉන්නවට. ඔයාට මේ බෙහෙත කරලා ඔයාගේ බවුවටත් හොඳ වුණා. අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාලා කියන්න. ඇත්තටම අපේ බවුව විඳ දුක දැක්ක නිසායි අපි ඔයාලටත් මේ කතාව කියන්න තීරණය කළේ. ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳී ඉන්න. මේ වීඩියෝ එක බැලුවට බවුවන්ට ආදරය කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝගෙම බවුව ලස්සනට නිරෝගීව හැමදාම ඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.